කොහමද ඔයාලට හැමෝම හදින් ඇති කියලා හිතනවා? මේ අපි ලේක් ඩිස්ත්‍රික් යන ගමන් හම්බෙච්ච තවත් ලස්සන තැන. එන්නකෝ යන්න. මේ කොහෙද කියලා බලන්න. මේ ඉන්නේ මැලම් කව් උඩම. මේක ලේසි පහසු ගමනක් නෙවෙයි. පේනවනේ පාර. පොඩි දෙන්නෙකුත් එක්ක ඉතින් අපිත් කොහොම හරි උඩටම නැංගා. ඔන්න අපි ගමන ආරම්භයට යන ගමන. එදා ටිකක් වෙහෙබර කාලගුණයක් තමයි තිබ්බේ. වාසනාවකට වගේ අපි තැනට යනකොටම ඇසරුණා. බලන්නකෝ වටපිටාවේ තියෙන සුන්දරත්වය. මැලම් කව් කියන්නේ එංගලන්තයේ උතුරු යෝක්ෂය වල මැලම් ගම්මානයට උතුරින් සැතපුම් 0.6 ඒ කියන්නේ කිලෝමීටර් 1ක් වගේ දුරින් පිහිටලා තියෙන විශාල වක්‍ර හුණුගල් නිර්මාණයක්. මීට වසර 12,000කට විතර කලින් අවසාන අයිස් යුගයේ අවසානයේ ග්ලැසියරවලින් දියවෙච්ච ජලය ගෙන ගිය දියඇල්ලකින් මේක හැදිලා තියෙන්නේ. අද මේ මැලම් කර්ව් යෝක්ෂයර් ටෙරස් ජාතික වනෝද්‍යානය තුළ තියෙන ප්‍රසිද්ධ සුන්දරත්වයකින් හිමි ස්ථානයක් වගේම කඳු නැගීමේ පර්වතයක් විදිහට තමයි හඳුනගෙන තියෙන්නේ. විශාල හුණුගල් පදික වේදිකාවක් මේ කෝවෙට ඉහළින් පිහිටලා තියෙනවා. ඒක යන්නම ඕන තැනක්. ඔයාලත් ලේක් ඩිස්ත්‍රික් යනවා නම් අනිවාර්යයෙන්ම මැලම් කව් යන්නත් වෙලාව වෙන් කරගන්න. ඔන්න දැන් අපි මැලම් කව් උඩට නගින්නයි යන්නේ. සුන්දරයි වගේ පෙනුනට වෙහෙස කරයි. නිදහසේ සැරිසරන බැටළු රංචුවලට හරිම හිතකර පරිසරයක් තමයි මේ වටපිටාව ගෙනත් දීලා තියෙන්නේ. බලන්නකො මේ ලස්සන දියපාර මේ පරිසරයට අමුතුම හැඩයක් එකතු කරනවා. අමාරු නැහැ. ඒත් ඉතින් උඩට නැගින එක නම් ටිකක් අපහසුයි. ඒත් ඒක හරිම විනෝදකාමී හයිකින් එකක්. පේනවනේ කෝවෙ මුදුන ඇතුළම ගියාම යෝක්ෂයර් ජාතික වනෝද්‍යානය වටටම පේනවා. දුලස වක්‍ර වෙච්ච සුදු හුණුගල් ප්‍රපාතය සියවස් ගණනාවක් පුරාම නරඹන්නෝ මවිතයටපත් කරලා දෙනවලු. ඇත්තමයි ඉතින් ඒක මවිතයටපත් වෙන දසනක් තමයි. වසර මිලියන ගණනාවක් පුරාම ජලය සහ අයිස් ක්‍රියාකාරීත්වය හේතුවෙන් මේක ඝාතනයට ලක් වෙලා තියෙනවලු. ඉතිහාස වාර්තාවල තියෙන විදිහට පසුගිය වසර මිලියන එකහමාර වගේ කාලය ඇතුළේ මැලම් අවම වශයෙන් 3 වතාවක්වත් විශාල අයිස් තට්ටුවලින් වැහිලා තිබ්බා කියලා තමයි කියන්නේ. ග්ලැසියර් දිය වෙන හැම අවස්ථාවකම විශාල ජල කැලින් මේ කෝවේ මූණත තවදුරටත් ඝාතනය කරාලු. ජලය දැන් පොළව යටට ගලාගෙන යනවා. නමුත් පසුව පොළව ස්ථිරව ශීත කරාම ග්ලැසියර් දිය වෙන ජලය ඉහළට ගලා යෑමක් සිදු වෙනවලු.
ඒකේ ප්‍රතිඵලයක් විදියට එකපාරක් විශාල දියඇල්ලක් කෝවහරක් ඉක්රුම් දුන්නා කියලා තමයි කියන්නේ. අද වෙනකොට මැලම් කව් සම්පූර්ණයෙන්ම පාෂාණ මෝනත කඳු නගින්නට අභියෝග කරන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. පේනවනේ මේ කව් එක වගේ කාදනය වෙච්ච කුණුගල් පර්වතයේ උඩින් පේන විදිය. අර උඩට නැගගෙන ගිය මහන්සිය ඔක්කොම නැති වෙනවා මේ ගලක් උඩ ඉඳගෙන වටපිටේ සිරි නර්මනකොට. පස්සෙන් නම් අපිට විටින් විට බාධා ආවා. හිත අපි සැලොන්නේ දියල් මීටර් 80ක්, ඒ කියන්නේ අඩි 260ක් විතර උසයි කියලා තමයි කියන්නේ. 2015 දෙසැම්බර් 6 වෙනිදා මේක එංගලන්තයේ පොළවෙන් ඉහළම තියෙන තනි බිඳු දියල් බවට පත් කරා. පැය කීපයක් පුරාවටම තනි බිඳු විදිහට දියල්ෙන් වතුර ගැලුව කියලා තමයි කියන්නේ. අපි මැලම් කව් බලලා ලේක් ඩිස්ත්‍රික් පැත්තට යන්න පිටත් වුණා. අපේ මේ ගමන වැටිලා තිබුණේ යෝක්ෂයර් ජාතික වනෝද්‍යානය මැත්තේ. මේ බලන්නකෝ, මේගොල්ලෝ දකින්නේ යෝක්ෂයර් වනෝද්‍යානය. ඉතින් දිගටම රැඳිලා ඉන්න ලේක් ඩිස්ත්‍රික් වල අපේ ලස්සන වීඩියෝස් බලන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.